අයිබුවන් අද අපි කතා කරන්න හදන්නේ 2018 තුන්වෙනි වාර පරීක්ෂණයේ ගණිතයේ දකුණු උතුරු මැද පළාත් පළාතට අයිති ප්‍රශ්න පත්‍රය. උතුරු මැද පළාතේ 2018 ගණිතයේ තුන්වෙනි වාර ප්‍රශ්නය තමයි අපි කතා කරන්න 6 වසරට අදාළව. හරි. මේක අපි කතා කරන කලින් පොඩි ඉල්ලීමක් කරන්න කැමති. ඔබ මේ සඳහා පිළිතුරු ලියලා තනිව පිළිතුරු සමග අපිට එක සම්බන්ධ වෙනවා නම් හුඟක් ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා. හේතුව තමයි ඔබ මෙහෙට පිළිතුරු සපයපු පිළිතුරත් එක්ක බලද්දී ඔබට හරියටම නිගමනයක් කරගන්න පුළුවන් ඔබේ පිළිතුරු සහ අපි දෙන පිළිතුරු අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක ඔබේ ඉදිරි ගමන ගැන. හරි. අපි පටන් ගමු පළවෙනි කොටස. පළවෙනි කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ 20ටම පිළිතුරු සපය යුතුයි. එකකට ලකුණු දෙක බැගින් ඔබට සපයලා තියෙනවා. ඉස්සෙල්ලාම තියෙනවා 6 16 12 4 අනුපාත 33. හිස් කොටුවට ගැලවෙන අගය ලියන්න. අපි මේක එකම අගයකින් බෙදලා බලමු. 3ෙන් බෙදලා බලමු. 4ෙන් බෙදලා බලමු. 16 4ෙන් බෙදුවම 4යි. 12 4ෙන් බෙදුවම 3යි. එහෙනම් හිස් කොටුවට එන්නේ 3යි. ලොකු සංඛ්‍යාවක් තියෙනවා. ඒක අපිට කියාගන්න අමාරු තරම්. නමුත් මේක අපෙන් බලාපොරොත්තු වෙන සම්මත ආකාරයෙන් ලියන්න කියලා. සම්මත ආකාරයෙන් ලියන ක්‍රමය තමයි පුතේ 3ෙන් 3 බෙදා ගමු. හැබැයි පිටිපස්සෙ ඉඳලා ඉස්සරහ පැත්තේ ඉඳලා නෙමෙයි. ඉලක්කම් 3ෙන් 3 බෙදා ගමු. ඉලක්කම් 3යි. කමාවක් දාගමු. ඉලක්කම් 3යි. කමාවක් දාගමු. ඉලක්කම් 3යි. කමාවක් දාගමු. එහෙනම් සම්මත ආකාරයෙන් ලියනවා 2 කමාවක් 457 කමාවක් 481 කමාවක් 376. මේක හදිස්සියෙන් හරි කියවන ආකාරයේ ලියුකී කියවන කියලා කිව්වනම් කියවන්නේ මෙහෙමයි. දෙබිලියන 457 මිලියන 481,376. අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න. ඒක ලියන්නේ කොහොමද? අඳුරු කරපු ප්‍රමාණ බලමු. මුළු ප්‍රමාණ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අඳුරු කරපු ප්‍රමාණ 1යි 2යි 3යි 3හම 6යි. 10ෙන් 3හම 6යි. අපි උඩයි යටයි දෙකම දෙකෙන් වැඩි කරමු. 7 බෙදීම 20යි. මේ උඩ කොටස අපි කියනවා ලබේ කියලා, අපි යට කොටස අපි කියනවා හරය කියලා. ඔක මතක තියාගන්න අපහසු නම් ලේසිම ක්‍රමය තමයි ළමෙක් උඩ හරකෙක් උඩ ළමෙක් හිටගෙන වාඩිලා ඉන්නවා කියලා හිතන්න. එහෙනම් හරක යට ළමයා උඩ. ඊට පස්සේ දශම සංඛ්‍යා දෙකක් තියලා තිනු එකතු කරන්න. හරිම පහසුයි. අපි ඒක මේ විදිහට අමාරු නම් මෙහෙම ලියාගමු. 3.5 2.03 මතක තියාගන්න පුතේ. දශම ඉලක්කම් එක පේලියට නම් ලියා ගන්න ඕනමයි. මේක එහෙම ලියාගත්තේ නැති වුණොත් නම් වැරදි. මෙතන තියෙන බිංදුව. 0.3 එකතු කරාම 3යි, 5.0 එකතු කරාම 5යි. දශම ඉලක්කම් මේ විදිහටම එතනින්ම ලියාගත්තා. 3.2 5යි. 5.5 3ක්. ඊළඟට මොකක්ද අහන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යාවක් නිරූපණය කිරීමට ඇඳ ඇති සම්පූර්ණ අසම්පූර්ණ රටාවක් රූපයේ දැක්වේ. මේ සම්පූර්ණ කර ත්‍රිකෝණ සංඛ්‍යාව ලියන්න. මේ මොකද්ද මේ ලියන්න හදලා තියෙන්නේ? මේ පේලිය 5යි නම්, මේ පේලිය 4යි නම්, මේ පේලිය 3යි, ඊළඟ පේලිය 2යි, ඊළඟ පේලිය 1යි. මොකද්ද මේ සංඛ්‍යාව? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ සංඛ්‍යා රටාවක් ඇඳලා පස්සේ ඒක ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා නේද? මේ බලන්න මේ නිර්මාණයක් වෙලා තියෙන 15. එතකොට 2 1යි 2යි. එහෙනම් 2 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙමෙයි. 4 1යි 2යි 3යි 4යි. 4 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නන් නෙමෙයි, සමචතුරස්‍ර සංඛ්‍යාවක්. අපිට ඉස්සරහට ගණන් වල ඒ වගේ විද්‍යාවක් ඒවි. හයවෙනි කොටස
රාජේන්ද්‍ර සතුව වෙරළුගොඩි 24ක් ඇත. මෙම වෙරළුගෙඩි 24 සමානව ගොඩවල් වලට බෙදා වෙන් කළ හැකි ආකාර දෙකක් ලියන්න. රාජේන්ද්‍ර ළඟ ගොඩවල් වෙරළු 24ක් තියෙනවා. මෙයාට ගොඩවල් දෙකකට බෙදන්න ඕනලු. 24 බෙදන්න පුළුවන් 12යි 2යි. 12ව 2ක්. නැත්තම් අපිට දෙන්න පුළුවන් 6යි 4යි. 6 බැගින් 4ක්. 6 වරක් 4 24ක්. එතකොට තව ගන්න පුළුවන් අපිට 12 බැගින් 2ක්, 6 බැගින් 4ක්, 8 බැගින් 3ක්. ඕන ආකාරයක් ඔයගලන්ට ගන්න පුළුවන්. 32 යම් කිසි සංඛ්‍යාවක පහේ බලය හිස් කොටුව තුළ ගැලපෙන අගය ලියන්න. මේකට නම් ඉතින් ඇත්තටම බැලුව බැලමටම අපිට මතක් වෙනවා 2 කියලා. හේතුව 2 පස්වෙනි බලය 32 නිසා. මෙතන 3 දැම්මොත් 3 පස්වෙනි බලය ටිකක් ලොකු අගයක්. එනනම් වෙන්න බෑ. එහෙමනම් 2 තමයි වෙන්න ඕන ලේසිම අගය. අපි බලමු මේක ඇත්තක්ද කියලා. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 1යි 2යි 3යි 4යි 5යි. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. එහෙනම් 2 පස්වෙනි බලය 32යි. 37 බෙදීම 3 සුළු කර ලබ්ධිය හා ශේෂය සොයන්න. අපි බලමු 37 බෙදමු 3. 37ට 3ව තියෙනවා 12. ඒ කියන්නේ 12 + 3 = 36. තව එකක් ඉතිරි. මෙන්න ලබ්ධිය, මෙන්න ශේෂය. ලබ්ධිය 12යි, ශේෂය 1යි. මෙහෙම තිබ්බොත් 11 බෙදීම 5. 11 5න් බෙදලා ලබ්ධිය සහ ශේෂය ලියන්න කිව්වොත් 11ට 5ව 2යි, ශේෂය 1යි. මෙන්න ලබ්ධිය, මෙන්න ශේෂය. මේක අපෙන් අහලා නැහැ. නමුත් ඊළඟ අවුරුද්දේ මේ වගේ එකක් අහන්න පුළුවන්. වැඩි ලකුණ සහ අඩු ලකුණ යන සමානතා ලකුණු වලින් හිස්තැන්ට ගැලපෙන ලකුණ යොදන්න. ඍණ 5 තියෙනවා, ඍණ 7 තියෙනවා. ඇත්තටම ඍණ 5 තියෙනවා, ඍණ 7 තියෙනවා. සංඛ්‍යා රේඛාවක් අඳින්නම් මෙතන බිඳුව ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6, ඍණ 7. සංඛ්‍යා රේඛාව මේ පැත්තේ ඍණ, මේ පැත්තේ ධන. දැන් ධන පැත්තට යන්න යන්න සංඛ්‍යාවේ විශාලත්වය වැඩි. දැන් ඍණ 5 තියෙන්නේ මෙතන, ඍණ 7 තියෙන්නේ මෙතන. එහෙනම් මේ දෙකෙන් විශාල මොකද්ද? ඍණ 5. එහෙනම් ඍණ 5 තමයි විශාල. A හා B අක්ෂර වලින් දක්වා ඇති කෝණ කුමන වර්ගයට අයත්දයි සඳහන් කරන්න. A කෝණය නම් අපි දන්නවා මේක පරාවර්තන කෝණයක්. මේ ඇතුලේ තියෙන කෝණය නම් සුළු කෝණයක්. මේ සුළු කෝණය පරාවර්තන කෝණය තමයි මේක. ඒ කියන්නේ පරාවර්තන කෝණයක්. B නම් සුළු කෝණයක්. මේ තියෙන අංශ 90ට අඩු කෝණ සුළු කෝණයක් කියලා කියනවා අපි. පහත වගන්තියෙන් දැක්වෙන්නේ නියතයක්ද නැතහොත් විචල්‍යයක්ද? අඹ පොකුරක ඇති අඹ ගෙඩි ගණන නියතයක්ද විචල්‍යයක්ද කියලා හිතාගන්න ක්‍රමය තමයි පුතේ. නිශ්චිතව කියන්න පුළුවන් නම් ඒක නියතයක්. දැන් අඹ පොකුරක ඇති අඹ ගෙඩි ගණන 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 1ක්වත් නැති වෙන්න පුළුවන්. එහෙනම් අඹ පොකුරක ඇති අඹ ගෙඩි ගණන අපිට නිශ්චිතව කියන්න බෑ. මේක එනම් විචල්‍යයක්. දැන් ප්‍රශ්නයක් එනවා, නියතයන් කියන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට කියන්න. කිලෝග්‍රෑම් එකක ඇති ග්‍රෑම් ගණන. අපි කොහොම කිව්වත්, කොහොම හිටගෙන කිව්වත්, ඔළුවෙන් හිටගෙන කිව්වත් කිලෝග්‍රෑම් එකකට තියෙන ග්‍රෑම් 1000ම තමයි. ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක්. හැබැයි වෙනස් වෙන දේවල් විචල්‍යයක් කියලා කියනවා. සම්මුඛ පාද යුගල එකම පරතරයකින් පිහිටි සියලුම පාද දෙකින් සමාන වූ
හා සීලම ශීර්ෂකෝණ සෘජුකෝණ වූ චතුරස්‍රය හැඳින්විය හැකි නම් මොකක්ද? සම්මුඛ පාද එකම පරතරයකින් කියන්නේ පාද හතර සමානයි. සීලම් පාද දිගින් සමානයි, පාද හතර සමානයි. සීලම් ශීර්ෂ සෘජුකෝණයි. මේක හඳුන්වන නම් මොකක්ද? සමචතුරස්‍රය. ඔබ දන්නවා සමචතුරස්‍රයක සම්මුඛ පාද හා පාද හතරම සමානයි, කෝණ හතරම සමානයි, ඒ වගේම කෝණ සෘජු කෝණ, ඒ කියන්නේ අංශක 90යි. එහෙනම් මේක හඳුන්වන නම සමචතුරස්‍රය. චිත්‍ර ප්‍රස්ථාරයක් මගින් දත්ත නිරූපණයේදී එක් ගෝලයක් යන සංකේතය මගින් 100ක් නිරූපණය කෙරේ නම් 75 ඉහත සංකේතය මගින් නිරූපණය කරන ආකාරය අඳ පෙන්වන්න. මොකද්ද කියන්නේ? චිත්‍ර ප්‍රස්ථාරයක් ගැන කියනවා. බෝලයක් තියෙනවලු, මේ බෝලේ පාට කරාට පස්සේ 100ක් නිරූපණය වෙනවලු. දැන් අපෙන් අහනවා 75ක්. මේ බෝලේ සම්පූර්ණයෙන් 100ක් නම් 75 කියලා කියන්නේ කීයද? 100න් 4න් 3ක් නේද? 100න් භාගයක් නම් 50යි. 100න් 4න් 3ක්. ඒ කියන්නේ 3 කාලක්. 75යි. එහෙනම් මේ බෝලෙන් අපි 3 කාලක් අඳිමු. මේ මොකද්ද? මේක 75යි. 14 වෙනි ප්‍රශ්නය. තරාදියක වම් පස තැටියේ කිලෝග්‍රෑම් එකක පඩියක්ද දකුණු පස තැටියට සමාන ස්කන්ධ ඇති පාර්සල් හතරක්ද දැමුව විට තරාදිය සම්බරව පිහිටයි නම් එක් පාර්සලයක ස්කන්ධය ගණනය කරන්න. මේ මොකද්ද කියන්නේ? තරාදියක තියෙන විශේෂත්වය මොකද්ද පුතේ? තරාදිය දෙපැත්ත සමානයි. ඒකනේ අපි තරාදියක් කියලා ගන්න. අපිට මොකක් හරි දෙයක බර මනින්න ඕන නම් මේ පැත්තේ කිලෝග්‍රෑම් එකක් දැම්මම මේ පැත්තේ දාන වස්තුවේ බර කිලෝග්‍රෑම් එකයි. මේ පැත්තේ කිලෝග්‍රෑම් එකක් දාලා මේ පැත්තේ පේර දැම්ම නම් සමාන, මෙතන සමාන කරගත්තම මෙන්න මේ තියෙන පේර කිලෝ එකක්. දැන් තරාදී වම් එක පැත්තකට දාලා තියෙනවා කිලෝග්‍රෑම් එකේ පඩියක්. ඒ වගේම අනිත් පැත්තට දාලා තියෙනවා සමාන ස්කන්ධ ඇති පාර්සල් හතරක්. එතකොට මේ පාර්සල් හතරම කිලෝග්‍රෑම් එකක් නම් එක පාර්සලයක ස්කන්ධය කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යිනේ. 1000 බෙදමු 4ෙන්. එහෙනම් 250යි ග්‍රෑම්. බෝතලයක ජලය 3.0625 ලීටර. ඒක ප්‍රමාණයක් ඇත. එම ජල ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් ප්‍රකාශ කරන්න. ලීටර් තියනවලු 3.0625. ඒක ලීටර් සහ මිලිලීටර් වලින් ප්‍රකාශ කරන්නලු. දැන් මතක තියාගන්න පුතාලා, ලීටරයකට මිලිලීටර් කීයක් තියෙනවද? අන්න ඒක තමයි මෙතන තියෙන රහස. ඒක දන්නව නම් ඔයාට ඕනම ගණක් ඔයගලන්ට කරන්න පුළුවන්. ලීටරයකට මිලිලීටර් කීයද? ලීටරෙ මිලිලීටර් 1000යි. එහෙනම් ලීටර 3ට මිලිලීටර් 3000යි. ලීටර් වලින් අහලා තියෙනවා. එහෙනම් එතන ලීටර් හරියටම 3යි. මිලිලීටර් 0.65 කියලා කියන්නේ හරියටම මිලිලීටර් 65යි. මිලිලීටර් විතරක් වලින් ඇහුවනම් මිලිලීටර 3065ක්. ලීටර 3යි මිලිලීටර් 65ක්. මෙතනින් බිංදුවක් ඉස්සරහින් දැම්මත් නොදැම්මත් වැරද්දක් නැහැ. ඊළඟ ප්‍රශ්නය 16 වෙනි කොටස. සමචතුරස්‍රයක් පේන්න තියෙනවා. අතව සමචතුරස්‍ර ටිකක් පාට කරලා තියෙනවා. බලමු මොකක්ද අහන්නේ කියලා. සමචතුරස්‍රාකාර කුඩා කොටුවක පැත්තක දිග 1 සෙන්ටිමීටර නම් මේක පැත්තක් 1 සෙන්ටිමීටර නම් අඳුරු කර ඇති රූපයේ පරිමිතිය සොයන්න. අහන්නේ පරිමිතිය. අපි බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. සේරම කීයද? සෙන්ටිමීටර 12යි. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. රූපයේ දී ඇති තොරතුරු අනුව වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකකට අදාළ ඉංග්‍රීසි අක්ෂරය ලියන්න.
රූපයේ දී ඇති තොරතුරු අනුව වෘත්තීය මත පීඨ ලක්ෂ දෙකකට දාලා ඉංග්‍රීසි අක්ෂරයන් ලියන්න. මොකද්ද මේ අහන්නේ? රූපයක් තියෙනවා. වෘත්තීය මත පීඨ ලක්ෂ දෙකකට දාලා ඉංග්‍රීසි අක්ෂර අහනවා. දැන් ඊ අකුර ගත්තොත් කොහෙද තියෙන්නේ? වෘත්තීය මතද ඇතුළතද පිටතද? ඊ තියෙන්නේ පිටත. සී සීනම් මත වගේ. මොකද වෘත්තීය මතනේ තියෙන්නේ. ඒ සහ බී. ඒ සහ බී තියෙන වෘත්තීය ඇතුළත. එහෙනම් වෘත්තීය මත තියෙන්නේ සී සහ බී. පහෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවක එක ස්ථානයේ තිබිය හැකි ඉලක්කම් මොනවාද? හොඳින් මතක තියාගන්න. ඕනම සංඛ්‍යාවක් පහෙන් බෙදෙනවා නම් පුතේ එහි අන්තිම ඉලක්කම, එහෙම නැත්නම් එක ස්ථාන ඉලක්කම එක්ක පහ එක්ක බිඳුව. දැන් අපි නිකමට හිතමු 25 පහෙන් බෙදෙනවා, මෙන්න අන්තිමට තියෙන පහ. 50 පහෙන් බෙදෙනවා, මෙන්න අන්තිමට තියෙන බිඳුව. මොකද 5 10 15 20 25 30 35 45 යන ආදී විදිහටනේ පහේ ගුණාකාරෙන්නේ. එහෙනම් පහෙන් බෙදෙන ඕනම සංඛ්‍යාවක අන්තිම ඉලක්කම එක්ක පහ එක්ක බිඳුව. ශිෂ්‍යෙක් සමාන දිගින් යුතු ඉරටු 6ක් හා ක්ලේ මැටි 4ක් භාවිතා කරමින් සකස් කරන ලද සැකිල්ලක ආකෘතියක් රූපයේ දැක්වේ. මෙම සැකිල්ලේ කඩදාසි ඇලවීමෙන් පසු ඔහුට සාදා ඇති ඝන වස්තුව මොකක්ද? මේ චතුස්තලය ත්‍රිකෝණ මුහුණත් 4යි, ශීර්ෂ 4යි, පාද 6යි. එහෙම අපි වස්තුවක් අපි හඳුන්වනවා චතුස්තලයක් කියලා. එහෙනම් මේ හැදෙන රූපය චතුස්තලයක්. ඉහත කොටුව තුළ දැක්වෙන භාග සංඛ්‍යාවල ඇති පොදු ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩ දෙකකට වෙන් කර පහත සංවෘත රූප තුළ ලියන්න. පොදු ලක්ෂණ 90 වලු. අපි මෙහෙම බලමු. ඒකීය භාගටයක් බලමු. ඒ කියන්නේ ලවය එකක් වෙච්ච භාග. ආමෙන් 1 3. තව 1 යට 50. තව 1 යට 13. මෙන්න ඒකීය භාගය. ලවය එකක් වෙච්ච භාගය. තව එකක්. තව භාග ක්‍රමයක් මෙතන තියෙනවා නිට්ට්‍ය භාගය. ඒ කියන්නේ ලවයට වඩා හරය වැඩි භාග. මෙතන බලන්න 7ට වඩා 9 වැඩි. මේක ගන්න බෑ. 4ට වඩා 11 වැඩි. මෙන්න මේ දෙක අපිට නිත්‍ය භාගයක් විතර ගන්න පුළුවන්. මේ ටික ඒකීය භාගයක් විදියට ගන්න පුළුවන්. අපි ඊළඟට යමු මෙහි දෙවෙනි කොටසත් එක්ක.